ක්දස් නසිිය හැත්ත දෙකේ අපප්‍රියෙල් ාහතර වනදා මානුවරදී උපන් මුත්තායියා මුරලදරන් නම්වූ දරුවා, එක්දස් නමසිය අනු දෙකේ අගෝස්තු විසි අට වනදා ඔස්ට්‍රේලියාවේ ග්‍රේක්් මැක්්ඩම දවාගනිමින් ටෙස් ක්‍රිකට් පිටියේ මංගල කඩුල් ලබාගත්තේය. තරගිය පැත්වුණේ ශ්‍රී ලංකාවේක් එෙත්තාරම ප්‍රීඩංගනේදී. දෙදස්දහයේ ජෝලෙ විසි දෙවනිදා ඉන්දියාවේ ප්‍රාගජාන් ඕෝජා දවාගනිමින් තෙස්ට්‍රිකට් පිටියේ අවසාන විකට්ටුව ලබාගත්තේ ටෙස් පිටියෙන් සමුගැනීමටය. ඒ ගාල්න ක්‍රිකට් ප්‍රීඩාංගනේදී එදා මෙදාතුර මුත්තායා මුරලිදරන්නම් වූ ලෝක පූජිත දකුණතින් පිට දැඟ පන්දුයා වන්නා එක්දස් නමසය අනු දෙක සහ දෙදස් නමය අතර ටෙස් තරඟ එකසිතිස් දෙකට සහභාගීවි ලකුණු දහදාස් නවසය අසූ නවයක් ලබාදී ටෙස් කඩුලු හත්සය අනු දෙකක් තමන්ගේ නමයිදිරියෙන් සටහන් කරගත්තිීය. ලෝකේ සියලු දෙනා එම සටහන දෙස බැලූ අතර ඒගෙනන වඩාක් නොනන්ද වූයේ ක්‍රිකට් පිටියේ සිරුවෙන් මෙන්ම ක්‍රිකට් වලින්ද මහා දැවැන්තියෙක වූ ඔස්ට්‍රේලියාවේ ෂේන්වෝන්ය. ෂේන් වෝන්ගේ ටෙස්කඩ්ලු වාර්තාව ඉරාදමමින් මුල්ලිදරන් ලෝකෙක් කිසිවකුටත් සමකළ නොහැකි ප්‍රබල තත්වයකට පැමිණ සිටී. එක්දස් නමසිය අනූ දෙකේසිට දෙදස් හත දක්වා තරග එකසිය හතලිස් පහකට මුහුණදී. ලකුණු දාහත්දහස් නවසය අනූ පහක් ලබාදී ටෙස් කඩුලු හත්සිය අටක් ගත්තේ, මුරලිට පිටු පසින්සිටින ෂෙන්න් ෝන්යිය. ඕනෑම තනතිල්ලකට සිනාමුසු මුහුණින් ගමන් කරන මුල්ලි නම් නිහතමානී ක්‍රීඩකයාගේ කලුපාට සිරුරත් සුදු ද්දපල අතරින් නැගෙන සිනහවත් ක්‍රිකට් ක්‍රීඩාවලොව පවත්නාතුරු කිසිවෙකුටත් අමතක කළ නොහැකිය. ඔහු කිසි දෙනක විකට්ටුව අභියස බැට්කරන ක්‍රීඩකයක් සමඟ කිසිම තරහක් ඇතිිකරගත්තේ නැත. ඔහු තරහා වූයේ විකට්ටුවත් සමඟ පමණි ඒ නිසා හැමවිටම ඔහු විකට්ටුව බිඳ දැම්මේය එහෙත් කඩුල්ලක් බිඳහෙලෝ විට අනිත් අයමෙන් උඩ පැන නටන්නේද නැත දඟලන්නේද නැත මුරලිකරන්නේ සිනාසීම පමණී ඔහු යවන පන්දුවක් පන්දුරකින සහුර දෙෙකු අතින් ගිලිහී ගියොහොත් වෙනත් අයමෙන් බිමට කෙල ගසා උඩ පනින්නේ නැත. ඔළුවේ අධධක ගසා ශාප කරන්නේ නැත. මෙවන් නිහතමානී මුරලිටේරෙහිව කුමන්ත්‍රණයක් දියක්ත් කෙරුණේ එක් දස් නමසිය අනූ පහේදී මෙල් බන්නුවර ක්‍රිට් පිටියේ බොක් සින්දිනය සමරද්ධිය. මුරලි ලෝක පූජිත වනවාට ඊර්ෂයා කල ඔස්ට්‍රේියාවේ ක්‍රිකට් වනිසුරු දැරල් හයා තුන්වරක්ම මුරලිටේරහිව පන්දුව ගසා දමන්නා යයි අනකරමින් නියෝග කළය තවත් විනිසුරුවරයකු වන රෝස් එරසන්ද එය අනුමත කළේය ක්‍රිකට් ක්‍රීඩාව ගෙන හොඳින් දන්නාදේ අපි නොදනිතත් ඔස්ට්‍රේලියාවේ අගමැති ජෝන් හෝවාදද මුරලිටේරහිවිය. මුරලි පන්දුව දමාගසය යැයි කිසිවක කියවා නම් ට පිස්වැයි ටෝනි ග්‍රග්කිීවය. මුරලිපිටු පසතිළඟ සුමතිපාල අර්ජුන රණතුංග සිටියහ. සියලු පරීක්ෂණවලින් මුරලි සමත්විය. අද මුරලි ටෙස්පිටියෙන් ඉවත්ව යන්නේ රටේ රාජ්‍යනායකයාගේ සිට ක්‍රිකට් ක්‍රීඩාපිටියේ සේවකයාගේද ආදරයට ජනප්‍රියත්වයට ලක්වීමෙන් පසුවය. ඉතිකරුවන් අතර කොහිනූර් හෙවත් දියමන්තිය ලෙස සලකන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාය. ලෝකයේ පන්දුය වන දියමන්තියලස නම්කර ඇත්තේ මුත්තා යාමුරල්ලිදරණය කොහේ හෝක්‍රිකට් පිටියක තරඟයක් පැවැත්වෙන විට අනේ මුරලිසිටියා නම් යැයි ක්‍රීඩා ලෝලීින් කියද්දී මේ දියමන්තිය තව තවත් වර්ණවත්වනු ඇත විමසුම සටහන මහි ලබෙසු.